ජනතා විමුක්ති පෙරමුණ ඉතිහාසය ඇතුළේ කැරලි දෙකකට සම්බන්ධ වෙච්ච දේශපාලන ව්‍යාපාරයක්. يعني ලංකාවේ එල්ටීටීඑන් පස්සේ ඔබලා තමයි එහෙම කරලා ගහලා. ඒ කියන්නේ 1971 88 89. එතන මේ කැරලි දෙකේ ඉතිහාසය ගත්තොත් ඔබ සම්බන්ධ නැතුව ඇති ඔබ අපි තරුණයෝ නෙවෙයි පොඩි අය. එතකොට 71 කියලා කිව්වම ඉපදිලත් නැහැ. ඔබ කල්පනා කරන්නකෝ මේ ඉතිහාසය ඇතුළේ ඒ ඉතිහාසය ඇතුළේ ඒ මැදිහත් වෙච්ච තරුණ එදා මැදිහත් වෙන සමාජ පරිවර්තනයක් වෙනුයි. ඒක තමයි 71 මැදිහත් වීමත් එක්ක තමයි ආණ්ඩුවට විරුද්ධව රටේ පැවතිච්ච ආර්ථික සම්බාධක තරුණ අසහනෙ මේ ඔක්කොම තිබුණා. එදා තරුණ ජීවිත 20,000ක් රටරණේ තිබුණා. දෙපාර්ශ්වයට විශේෂයෙන් ජනතා විමුක්ති පෙරමුණේ 20,000ක වැඩි තරුණයෝ සමාජිකයන් ඝාතනය කර පැටි දැක්කන් නීති විරෝධීව කරා. 88 89 1983 82 සංවර්ධන සභා ඡන්දේ ජනාධිපතිවරණයේදී අපේ පක්ෂ නායක රෝණ විජේවීර සහෝදරයා ඡන්ද 274,000ක් ඡන්ද ගන්නවා. තුන්වෙනියට දෙනවා අපේක්ෂකයා. එදා ඔව් ඊට වඩා බලාපොරොත්තුකින් හිටපු ඉතිහාසය කියනවා. නෑ නෑ හරි අපි ඒ දිනන්නේ ඡන්ද ඉල්ලන්නේ. ඔහු ජනාධිපති වෙන ඡන්ද ඉල්ලුවේ භූමියේ හොඳ පිබිදීමක් තිබුණා ඔහු ඉල්ලන වෙලාවේ. මොකද 78 JR ගේ මර්ධනයට විරුද්ධ 80 වැඩවර්ජන විරුද්ධව JR ගත්ත ක්‍රියාමාර්ග වලට විරුද්ධව මිනිස්සුන්ගේ උමනාවක් තිබුණා. හැබැයි ඒ වෙලාවේ 82 ජනාධිපතිවරණේ වෙලාවේ හරියට JR පරද්දන්න ඕන තියෙන ඡන්ද ටික එකතු වුණා නම් පරද්දන්නත් තිබුණා. හැබැයි ඒ වෙලාවේ ඡන්ද සිරිමාවල එකට සෙට්ුන්නේ නැහැ, එකතුන්නේ නැහැ. එතන 82 JR දැක්ක මේ රෝහණ විජේවීර සහෝදරයා ගත්ත ඡන්දෙක ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණය આવුවොත් මොකද වෙන්නේ? අනිවාර්යෙන් 15ක් 20ක් ඇතුළට යනවා. ඒක නවත්තන්න කුමන්ත්‍රණයක් කළා. අපි ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයේ ඉන්නකොට අපි මේක නිදහස් කරගැනීම වෙනුවෙන් ෆයිට් එක හිටියා. ඒ වෙලාවේ තමයි ඉන්දියාවෙන් පරිප්පු දාලා දේශ සීමා ආක්‍රමණය කරලා මැදිහත් වෙනවා. මැදිහත් වෙන රට ඇතුළේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයක් හැදෙනවා. හරිනේ. අපි යටත් වීත රාජ්‍යයන් තුනක අවුරුදු 443ක් යටත් වුණා. ඉන්දියානු නිදහස් සටනේ අතුරු ප්‍රතිඵලයකට අපිට නිදහස ලැබුණා මිස අපේ රටේ නිදහස් සටන් තිබුණේ නැහනේ. නෑ නෑ කවුරුත් ඉල්ලුවෙත් නෑ. ඉල්ලුවෙත් නෑ. ඒක නිසානේ සුද්ධ යනකොට ඉතුරු වෙච්ච මහත්තුරු රෙද්දාස්සේ මහත්තුරු විතරක් නෙමෙයි වාසගමනොත් ඒගොල්ලන්ගේ ගෝලියෝ බවට පත් වුණා. ජූනියර් රිචඩ් ලව් නේ නිසා. නේ? හැබැයි යම් සංවර්ධනයක රට ඇවිල්ලා තිබ්බා. ඒක මම කියන්නේ සුද්ධ මේ ඉංග්‍රීසි දාසෙන් දාලා යද්දි රටත් යම් ප්‍රමාණයක් සංවර්ධනය තිබ්බා. යටත් විජිත තුල ඒගොල්ලෝ තමන්ගේ කොල්ල කෑම සූරා කෑම කරන්න බැහැනේ. නිකන් රේල් පාර හදන්න එපැයි ධනෙ අරන් යන්න. දැන් අපේ කට්ටිය ඒකවත් කරන්න නැතුව නේ. නෑ හරි හරි ඔබ කියන්නේ මං කියන්නේ ඒ සමහර වෙලාව දැනුත් අපිටත් කියනවනේ මේ සුද්ධෝ හිටලා හොඳයි වගේ කියලා. එහෙමත් කියන මිනිස්සු ඉන්නවා. මේ සාධාරණ මතයක් මේ වෙනව දැකලා. ඒ කියන්නේ මේ අපේ කළු සුද්ධ කරපු අපරාධ නිසායි. මේ මේගොල්ලෝ කරන අපරාධ නිසානේ. එතකොට මම මේ කියන් ආවේ 87 ඉන්දුලංකා ගෙවුසුම ගැහුවට පස්සේ ඉන්දියන් හමුදා ආක්‍රමණ ත්‍රිකුණාමලයෙන් බැහැලා ඇවිදගෙන යනවා, පොල් තෙල් කනවා, කඩවලට බහිනවා, සබන් කනවා. මේ බරපතල ප්‍රශ්නයක් එනකොට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයක් ගොඩනැගුණා. මං කියන්නේ ඒක අදටත් නිවැරදියි. යටත් විජිතයක් නැත්තම් රටක් යටත් කරගන්න විදේශීය රටක ආක්‍රමණ සිද්ධ වෙනකොට ඒකට විරුද්ධව ඒ රටේ මිනිස්සු සටන් කරන්නේ නැත්තම් ඒ රටේ මිනිස්සු දෙන්නේ මලමිනිනේ. හැබැයි ඒ හරහා සිද්ධ වෙච්ච විනාශය අපේ නෑනේ. දැන් ඒ ප්‍රශ්නේ ගන්න ඕනේ නෑ. ඒ ප්‍රශ්නේ ගන්න ඕනේ මෙතනින්. හැබැයි අපි අවුරුදු කීයක් පස්සර ගියා දේ විප්ලවය. නෑ නෑ දැන් ඒක තමයි මම කියන්නේ. අපි ඔය ගණන් හදන IT ගණන් හදන මහත්තුරු ගණන් හදන්නේ වැරදියටනේ. ඒකයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. 87 අපි මේ ප්‍රශ්නෙට මූණ දුන්නා. දේශප්‍රේම ජනතා ව්‍යාපාරයක් තිබුණා. ඒ ව්‍යාපාරයේ නැගිටීමත් එක්ක ප්‍රේමදාසටත් එක වෙලාව කියන්න උනා. මොකද්ද? JR ට විරුද්ධව යාටත් වෙන්නේ ඉන්න උනා. ඇයි ඒ? ඉන්දුලංකා ගෙවසුමට. ඒකනේ දේශප්‍රේම ජනතා ව්‍යාපාරයේ මිනිස්සු කිව්වේ. ජනතා මිත්‍රන සහෝදරු එතන හිටියා. හැබැයි ඒක මර්ධනය කරන්න නේ. ඒක ඒ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ ආක්‍රමණිකයාට එරෙහිව සටන් වැදිච්ච එක නේ. හැබැයි එතනින් පස්සේ ඔබලා ඒ වගේ සටන් කීයක් කරලා තියෙනවා? නෑ මම කියන්නේ ඒක තමයි. එතනින් පස්සේ මේ සටන් ආපු විදිය මම මේ ඔබට කියන්නේ. නෑ මම කියන්නේ 72 නෑ මේ කියන්නේ 88 89. නෑ මම 72 කැරල්ලක් අසාර්ථක වෙලා යලිත් එම උපාය මාර්ගෙම තෝරා ගැනීම මෝඩකමක් නෙවෙයි. මෙහෙමනේ ඉතිහාසය නැවත නැවත අපි පුනරුච්චාරණය කරද්දී වහල්ලු වහල්ලු ලෙස හිටපු සමාජය වෙනස් කරන්න වසර 1000කට වැඩි සටන් කරා. 1000කට වැඩි පරම්පරා වලින් ගත්තොත් කීයක්ද? ස්කාගස්ලා ස්පාටකස්ලා ගැන අපි අහනවනේ. ඒ කියන්නේ වහල් සමාජයේ ඒ සමාජය වෙනස් කර ගැනීම වෙනුවෙන් එම සටනම තමයි කරන්න තියෙන්නේ. නේ? එනිසා අපේ සමාජය ඇතුලේ අපි සුද්ධට විරුද්ධව කැරලි ගහනකොට සුද්ධට විරුද්ධව ෆයිට් කරද්දී නුවර ලේකම්කාරලාට ගිනි තියෙන එක වැරදිද එහෙනම්?
වැරදි නෑනේ. යටත්විජිත ජාතිකයා එලවන්න ඒ මොහොතේ ස්වදේශීය හමුදාව, ස්වදේශීය දේශප්‍රේමී ජනතාව පුරන් අප්පුල නේ ගොංගාලේ කොළ බණ්ඩලාගේ මේ ඉතිහාසය අපි කියන්නේ ඇයි? ඒක සටන් වැදුනා. ඒක මේකයි වෙනස්. නෑ ඒ වෙනස් වෙන්නේ. මේක මේ රාජ්‍ය එදා සුද්දට විරුද්ධව සටන් වැදුනා. නෑ මම මේ කියන්නේ මේකයි. මම තැනට ආවේ නෑ තව. එදා සුද්දට විරුද්ධව කැරලි ගැහුවා. ඉන්දියන් හමුදාවට විරුද්ධව දේශප්‍රේමී ජනතාව ව්‍යාපාර කැරලි ගැහුවා. ඊට පස්සේ මොකද කරන්න ගත්තේ? දේශප්‍රේමී ජනතාව ව්‍යාපාරය මර්ධනය කරන්න දේශීය ආරක්ෂක අංශය දෙව්වා. ඕකනේ කරේ. ඔව්. එතකොට ජේ.ආර්.ලා මේ ප්‍රේමදාසලා කරේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය මර්ධනය කිරීමෙන් මුවාවෙන් ජනතාවේ මුක්ති පෙරමුණ මර්ධනය කරන්න පටන් ගත්තා. ඇයි? එතකොට ජනතාව මුක්තිනේ අපි ජටබිම් ගතව දේශපාලනය කරා. දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය JVP එකයි සම්බන්ධ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය පුළුල් ජනතා ව්‍යාපාරයක් ලෙස රටේ නැගිටිනකොට ඒක පිටිපස්සේ ජනතා මුක්තිනේ හිටියා තමයි. නැතුව නෙමෙයි. මුද අපි පක්ෂ තහනම් කරපු දේශපාලන ව්‍යාපාරයක්. ඒතර අපිට දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න දෙන්නේ නැතුව අපි අවුරුදු 5ක් තිස්සේ ගල් කැටයක්වත් ගහලා තිබුණේ නැහැ. අමතක කරන්න හොඳ නැහැ රටේ ජනතාව. 87 ඉන්දු ලංකා ගිවිසුම ගහනකොට ඒකට විරුද්ධව සටන් කරන ව්‍යාපාරය ඇතුළ අපි ඉන්නවා. ඒක හරි. මොකද යටත් අපේ රට යටත් කරගන්න විදේශීය රාජ්‍යයක් හෙටත් ආවොත් එහෙනම් ඔබ මොකද කරන්නේ? මේ ඉන්න සහෝදරු මොකද කරන්නේ? හැබැයි ඉන්දු ලංකා ගිවිසුම කියන්නේ රටවල් දෙකක් අතර ගිවිසුමක්. ඒ සම්බන්ධව ඔබට රටවල් දෙකක් අතර ගිවිසුම ගහගන්නේ JR ගෑවිලා කන මෙදිකලා අතවල දැන් අස්සම් කරපන් කියලා ගාන්ධි ගිවිසුමක් අහදා යනවා. ඔව් ඒ අවසාන ප්‍රතිඵල ඒක. ඉතින් ඉන්දු ලංකා ගිවිසුමෙන් එන්න කලින් මොනවාද අපි පරිප්පු ආවනේ. ඔව් පරිප්පු මාලයි කියලා. ඒ මං කියන්නේ ඒවා මේ නිකන් ගිවිසුම් නෙමෙයි. ඉතින් සමාව ගත යුතු නැද්ද යම් ප්‍රමාණයකට මං කියන්නේ. එතකොට අපි අහනවා 60,000ක් මරපු ආණ්ඩුව මොකද කරන්න ඕන? ඔව් ඒ ආණ්ඩුව සමාව ගන්නවා. ඉතින් එහෙම අරන්නේ නැහනේ. කවුද අහන්නේ ආණ්ඩුවෙන් සමාව ගන්න ඕනද කියලා? නෑ මම මේ මතු කරන්නේ. අපි ඔවුන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ නැති දේ තමයි බලාපොරොත්තු වෙන්නේ. මං ඒකනේ මම ඔබට කියන්න ආවේ. මේ මිනිමරු රනිල් රාජපක්සලා නේ ඒ කාලෙත් මේ වැඩ කර කර හිටියා. එදා ජිනීවා යන්නේ වික්‍රමසිං රාජපක්ස කවුරු අරන්ද? මාධ්‍ය වේදීන් ඝාතනය කරනවා කියලා. ඒ රාජපක්ස. මහින්ද රාජපක්ස. මේ රනිල් බටලන්ද වදකාගාරේ වදකයා. නේ අද දෙගොල්ලෝ එකතු වෙලා ජනාධිපති ආණ්ඩුවයි හදාගෙන යන කට්ටිය මේ. ඒ නිසා එදා තරුණයන්ගේ නැගිටීම අපේ රටේ ඉතිහාසයේ ලියවෙන්න ඕනේ නිවැරදිව. ඒක නිවැරදිව ලියලා නැහැ. ඒ අතර ඔබ අතු කරන සමහර ප්‍රශ්න සිදු වෙනවා නම් හොඳයි. හැබැයි ඔබ බලන්න. ගමේ තියෙන අර ගෝණි බිල්ල එනවා. ගෝණි බිල්ලට කලින් එනවා ඐඩෙන්ටි කාඩ් එක හොයාගෙන ග්‍රාම සේවක මහත්තයත් එක්ක. ගමේ ඉන්න තරුණයෝ තරුණියෝ බස් පිටින් පටවන් ගිහිල්ලා පහවදා උදේ වෙනකොට කොටසක් එනවා ඉදිරි කොටස පාරවල් ගානේ මරලා දානවා. මොකද්ද මේක? මේ තිරිසංක්‍රම නවත්තන්න සමාජය ඇතුළේ සිද්ධ වෙච්ච බොහෝ වැඩ තියෙනවා. හැබැයි ආණ්ඩුව ඔය මේ දරුණු මර්ධනයට ආවේ මේ කැරල්ලේ දරුණු තැනට ආවට පස්සේ නේ. දැන් කැරල්ලේ දරුණු තැන කියලා කියන්නේ කොහොමද? උදාහරණයක් විදිහට මම කියන්නම්. දැන් ඔබලා ඒ වෙලාවේ මැතිවරණේ වර්ජනය කළා ජනාධිපතිවරණය. ඔව්. හැබැයි ඒ මැතිවරණේ වර්ජනය කිරීමේ වාසිය කාටද කියේ? මැතිවරණය වර්ජනය කරනවා කියලා කියන්නේ ඇයි අපි? අය ඡන්දේ ප්‍රකාශ කිරීම තහනම් නෑ. අපි ප්‍රජාතන්ත්‍රවාදයේ අකුලපු රටක මහදවල් මිනිස්සු මරලා පුච්චන රටක ඈ මැතිවරණ තියන්නේ කොහොමද? හැබැයි ඒ වෙලාවේ ඒ වර්ජනය හරහා වාසිගේ ප්‍රේමදාස නෙවෙයි. මොකද දකුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බලකොටුවල ඡන්ද කඹුරු මිනිස්සු නෑ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් ඔබ කල්පනා කරන්නකො තිබුණාද? 94 වෙනකන් මාජින් දෙකෙන් දින්නේ නෑ නෑ. ඒ තමයි දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ මැදිහත් වීම තුලින් සමාජය ඇතුළේ ආණ්ඩුවට තිබිච්ච විරෝධය. ආ ඒක වෙන්න පුළුවන්. හොර ඡන්ද පෙට්ටි පිටින් දාලා දිනුවේ නැතුව මේ ප්‍රේමදාස දිනුවේ නැහැ. ඒ ඔබගේ නායකයන් මේක දැක්කා නම් ඒ වෙලාවේ ඉතින් ඒ අයනේ 71 මේ මර්ධනය කරේ. ඔය අයනේ මේ 71 20,000ක් මැරුවේ ඔය ශ්‍රී ලංකා එකනේ. ඒක අපිට දැන් කාටද ලයිසන්ස් දෙන්න වෙන්නේ එතකොට? 88 එක හොඳ නැහැ කියලා 71 එකකටද නැහැ. ඒකයි මම මේ කියන්නේ. ඉතිහාසයේ මෙහෙම සිද්ධ වෙන්නේ. හැබැයි 94 ලයිසන් දුන්නා. නැහැ 94 මේ 2004 අපි ආණ්ඩුවක් හදන්න යන්නේ. සන්දාන ආණ්ඩුවක් හදන්න තැනටත් ඕනේ නැහැ. නැහැ 94 ඒ වෙලාවේ ඉලාස්ලා සහයෝග දුන්න ජනාධිපතිවරයා මම කියන්නේ. අපි 94 මං කියන්නේ එකම බලවේගෙම ආවේ. ඒකයි මම කියන්නේ. 94 වෙනස්කම් මම එකයි කියන්නේ. 94 ජනාධිපතිවරණේ අපේ අපේක්ෂකයා ගලප්පති සහෝදරයා ඉලාස් වෙනවා. ඒ ඉලාස් වෙන්නේ අපි ජනාධිපතිවරණ ඇතුලේ. අපි ඒ වෙලාවේ උත්සාහ කරන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට එන්න මල් බඳුනේ. ඔව්. අපිට ජනතාත්වයක් තිබුණේ නැහැ. තිබුණේ නැහැ. මල් බඳුනේ ආවේ. මල් බඳුනේ ආවේ. ඉතින් අපි ඒකෙන් ඇවිල්ලා ගත්ත ක්‍රියාමාර්ගයේ ජනාධිපතිවරණයේ ප්‍රචාරක කැම්පේන් එක ඉස්සුනේයි. ඔව්. අපි මේ දේශපාලන උපක්‍රම පාවිච්චි කරනවා. අනිවාර්යයෙන්. ඊට පස්සේ අපි ගම් ඉතින් අපි හම්බන්තොට මන්ත්‍රී දුර ගන්නවානේ. ඔව්. ඉතින් ඒකනේ ගත්තේ. ඔව්. ඉතින් අපිට ඉලක්ක තිබුණා.